අයිබුවන් සුබ දවසක් සුන්දර දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ගෙදර YouTube නාලිකාවත් එක්ක ඔබ බොහොම ආදරෙන් එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. අපේ ගෙදර YouTube නාලිකාව හරහා හැමදාමත් වගේ අපි කතා කරේ ගෙදර ඉන්න ඔබ කොහොමද දියුණු වෙන්නේ? නැත්තම් ගෙදර ඉන්න ඔබේ මානසික සෞඛ්‍ය සුවය කොහොමද වැඩි කරන්නේ කියලා අපි කතා කරා. ඒ කියන්නේ ඔබට ප්‍රශ්න නැති කරලා දෙන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අපි කියනවා ආතතිය තියෙනවා නම් අපිට මේ එක එක විදිහේ දේවල් එක පීඩණයෙන් ඔබ ඉන්නවා නම් ඒ දේවල් නැති කරගෙන ඔබට ටිකක් සහනයක් ඇතුව හුස්ම ගන්න ඕන කරන වටපිටාව අදත් සකස් කරනවා. ඒ ඔබ දන්න කියන විදිහට ඔබට කිසිම මුදලක් නැතුව අපි ඔබට කියලා දෙන්න සූදානම් ඔබ කොහොමද ඒ සඳහා දියුණු වෙන්න කරන්න ඕන දේවල් කියලා. අද දවසේදී අපි මේ විදිහට ඔබට උපදෙස් ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ විශේෂ කෙනෙක් සමගින්. අද දවසේදී එකතු වෙලා ඉන්නවා ගුරුකම්, ඒ වගේම ගුප්ත විද්‍යා පිළිබඳ විභූෂණ සම්මාන රස කිම්පිදුම්ලත් කුරුණෑගල දම්බොක්කේ ගුණපාල ගුරුනාංශ සමගින් තමයි අද දවසේදී අපි මේ කතාබහට එකතු කරගන්නේ. බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයබෝයි. අයබෝයි. හරි, අපි ගුරුනාංශේ අද දවසේදී කතා කරන්න ටිකක් හිතුණා භූමි දෝෂ පිළිබඳව. මොකද ගෙයක් ගැන කතා කරනකොට ඒ ගෙදර හදන්නේ හොඳ වටපිටාවක් හොඳ භූමියක් කියලා අපි හිතන හින්දා. හැබැයි ටික කාලයක් ගියාම ලොකු මුදලක් වියදම් කරලා හදන අපේ ගෙදර පස්සේ කාලෙක අපි කියන එකට ජීවත් වෙන්න බෑ. අඹු සැමියන් අතර ප්‍රශ්න, දරුවන් අතර ප්‍රශ්න, අපිට තියෙන නොයෙකුත් ප්‍රශ්න නිසා අපි හිතනවා මේක නම් මට ඉන්න පුළුවන් ගෙයක් නෙමෙයි. මේක නම් අපිට කිසිසේත්ම පළ දෙන නිවසක් නෙමෙයි. මෙන්න මේ භූමි දෝෂ නිසා ලංකාවේ කොච්චර දෙනේ පීඩාවට ලක් වෙලා ඇද්ද මේ වෙනකොට? ඇත්තටම භූමි දෝෂ මෙහෙමයි. භූමි දෝෂ එක එක ආකාරයට භූමියට දොස් හිටිනවා. සමහර විට භූමි දෝෂ තියෙනවා එතන බහිර පූජා, බහිර බලපෑම් තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර විට ඔය මලකිය ඥාතින්ගේ බැල්ම ඒ භූමිය වලට බලපාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ට හතුරන් විසින් කරන ලද අණවින කොඩි වින හූනියන් වලින් ඒ භූමි දෝෂය හට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන් විසින්ම කරගන්න අණවින කොඩි වින හූනියන් වලින් ඒ දෝෂය ඇති වෙන්න පුළුවන්. භූමි දෝෂ ගත්තාම විවිධාකාර විදියට ඒ තමන්ගේ නිවස තුළ දෝෂ හට ගන්න ක්‍රම තියෙනවා. දැන් අපි ලෑස්තිලා ඉන්න ඒ අතරේදී අර ඔබතුමා කිව්වනේ අපි විසින්ම සමහරලාට අපි මේ දෝෂ කරගන්නවා කියලා. අපි හිතනවා අපිට කවුරු හරි මේ අණවිනයක් කොඩි විනයක් කරලා සමහරලාට මොනවා හරි මේ ගිනල්ලා දාලා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. අර ඔබතුමා කිව්වා අර අපි විසින්ම කරගන්න මේ දේවල් මොනවද? අපි විසින්ම ඇත්තටම වින කරගන්න ඒවා ගොඩාක් තියෙනවා භූමියකදී. ඇත්තටම අපි දැන් රෙදි වැලක් සමහර විට වනලා තියන්න පුළුවන්. ඕකෙන් නිතර එහෙට මෙහෙට යනවා නම් අපිට ඒකත් අපිට විනයක් විදිහට හිටිනවා. එහෙම නැත්නම් අපි සමාවට ගේ ඉස්සරහින් ඉරක් අදින්න පුළුවන්. ඒකෙන් එහාට මෙහාට පයින්නකොට ඒකත් භූමි දෝෂයක් හැටියට අන්න ඒ වාගේ පොඩි පොඩි දේවල් වලින් ලොකු ලොකු දෝෂ අපිට හට ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහරවිට අපි කියනවනේ මේ අයියෝ පරණ දේවල්, ඉස්සර දේවල්, අපේ අම්මලාගේ කාලේ දේවල් කියලා අපි සමහර දේවල් බැහැර කරලා දෙනවා. හැබැයි ඒවේ සත්‍යතාවයක් තියෙනවා කියලා හිතනවා මේ වගේ භූමි දෝෂ හඳුනාගත්තට පස්සේ. ඔව්. හරි, දැන් අපි කතා කරමු මේ වගේ හඳුනා ගන්න පුළුවන් භූමි දෝෂ මොනවද? ඒ කියන්නේ දැන් මේ වගේ හඳුනාගත භූමි දෝ෷ නිසා ඇති වෙන පුළුවන් බලපෑම් මොනවද අපිට පෞල් ජීවිතේ? සමහර විට පෞල් ජීවිත ගැන එතන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර විට ඕන් නිවසෙන් පිටර ගියාම හොඳයි දෙන්නටම. සමහර විට බිරිඳ ඉන්න වගේමක බිරිඳ ඕන් මේ ස්වාමියාට පෙන්නන්න බෑ. ස්වාමියාට ගෙදර එනකොට ඕන් දැන් ස්වාමියා වැඩකට ගියා කියන්නකෝ. ගෙදර එනකොටම බිරිඳ එයාට කඩා පයින්නවා. ඒ වගේ දෙන්න අතර ගැටුම් නිතර නිතර ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. උවමනා දේයකට නෙමෙයි බලපුවාම මේ ඕන් නැති දේයකට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට අධ්‍යාපනයේ ලැබන අය ඉන්නවනම් ඒවා කඩා කපල් වෙනවා. එතකොට රැකියාවක් කරන තැනකට ගියාම එතන ප්‍රශ්න. ඒවා සමහර ඒවා තියෙනවා. ඉතින් කරන දේවල්ුත් තියෙනවනේ. ඒවා ඉතින් ටිකක් ලොකුවටම බලපානවා. හරි, දැන් ඔය කියන විදිහට මුළු පවුලේ හැම කෙනෙකුටම භූමි දෝෂය තිබ්බොත් බලපානවා. ඔව්. භූමි දෝෂයක් හඳුනාගන්නේ කොහොමද? කෙනෙකුට අපි ඒකත් කියලා දෙන්න එපැයි ගුරුනාංශේ. එතකොට මිනිස්සුන්ට මේ දියුණුව සතා හදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට භූමි දෝෂයක් හඳුනාගන්න කොයි වගේ දේවල්ද අපි භාවිතා කරන්න ඕනේද? නැත්නම් අපිට අර කියන දේවල් තිබ්බ පමණින්ම අපිට විනිශ්චයකට එන්න පුළුවන්ද? මේ ගෙදර නම් හොඳ නැහැ. මේ ගෙදර නම් ඉන්න හොඳ නැහැ. මේක භූමි දෝෂයක්. මොකද හඳුනාගන්න පුළුවන් ක්‍රම වේද තියෙන්නේ අපිට? ඔව්, ඉතින් ක්‍රමවේද තියෙනවා. භූමි දෝෂ තියෙනවා නම් ඇත්තටම අපි දැන් ගේ අත්හරින එක විසඳුමක් නෙමෙයි. අපිට ඒකේ ගේ විකුණන එක කුලියට දෙන එක මෙතනින් ගිහිලා වෙන තැනකට ඒක විසඳුමක් නෙමෙයි. අපිට එක එක ක්‍රමවලින් මේක හඳුනා ගන්න පුළුවන්. අපිට ඇත්තටම පුළුවන් භූමියේක දෝෂයක් තියෙනවා නම් අපිට අමු දෙහි තියෙනවානේ. අමු දෙහි ගෙඩි හතරක් අරන් තමන්ගේ නිවස තියෙනවානේ.
නිවස හතර පැත්තේ යට කරනවා. රෑ 9ට දැන් නිකන් අද හිතමුකෝ අපි අද රෑ 9ට මේ දෙහි ගෙඩි හතර අමු දෙහි ටිකක් ලොකු දෙහි ගෙඩි හතරක් අරන් ගේ හතර පැත්තේ අපි අමු දෙහි හතර යට කරනවා. අර අමාරු නෑනේ එක නෑනේ දෙහි. නෑ තමන්ට එහෙම නෙමෙයි. මේක කරගන්න පුළුවන් තමන්ට මොකද්ද මේ තියෙන දෝෂයක් හඳුනා ගන්න පුළුවන් තමන්ටම ක්‍රමයක් තමයි මම මේ කියන්නේ. අමු දෙහි ගෙඩි හතරක් අරන් රෑ 9ට හරියට ගෙදර හතර කොන යට කරනවා. ගොඩාක් යට දාන්න ඕනේ අඟල් 4ක් 5ක් යට දාලා එහෙම දවස් 3ක් විතර තියෙන්න හරිනවා. ඊට පස්සේ අපි ඒ දෙහි ටික ගන්නවා. අරන් ඊට පස්සේ වතුර භාජනයක් Tamanටම කරගන්න පුළුවන් දෙයක්. වතුර අපි ගන්නවා භාජනයකට නිකන් හිතමු අපි බාස්කට් එකක් කියලා. බාස්කට් එකට පිරෙන්නම වතුර දානවා. ඊට පස්සේ හරි මැද්දෙන් ගිරේකින් කපනවා. අපි මේ මන්ත්‍ර කියන්න ඕනේ දෙහි කපන්නද අපි දෝස අයින් කරන්නනේ. ඒ විදිහට කරන්නේ. හරි මැද්දෙන් දෙහි ටික කපලා අර ජලයට දානවා. ඇත්තන මේ නිවසේ දෝෂයක් තියෙනවා නම් එහි ඒ දාන දෙහි ටික අනිත් අතට ගහන ඔක්කොම ටික. ආ. ඔක්කොම ටික අනිත් පැත්ත ගහනවා. විනාඩි තමන්ට පුළුවන් ඒ කියන්නේ කපපු පැත්ත යටද යනවා. ඔව් දැන් කපපු පැත්තේ තියෙනවනේ. කපපු පැති ඔක්කොම යටට යනවා අනිත් පැත්ත උඩට එනවා. සමහර ඊට පස්සේ දැන් ඔක්කොම අපි හිතමු දැන් ඔක්කොම අනිත් පැත්ත ගහලා තියෙන්නේ. තමන්ට සැකනම් අර ගිරේ දාලා තව කරගවනවා. ඒ සැකනම් තවත් පාරක් කරගන්නවා. ඒ සැකනම් තුන් පාරක්ම කරගන්න පුළුවන්. තුන් පාරම අර යටි කුරුවල අර කපපු ඇත යටර යනවා නම් ඒ භූමියේ මොනවා හරි දෝෂයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියනවා දෙහි ගෙඩි හතරක් ගන්න දෙකට කපන්න ඒතර කෑලි අටකට එනවා. ඔව්. එතකොට අටම එක විදිහට තියෙන්න ඕනද ඒ පැත්තට? අටම එකක් දෙකක්වත් මේවා වෙන්නේ. හරියටම දෝෂේ තියෙනවා නම් අටම යනවා අර විදිහට. එකක්වත් අනිත් අතට ඒකක් දෙකක් හරි මේවා වෙනවා නම් ඒ එතන දෝෂයක් නැහැ වැඩි. සමහරවිට ওই පාට වෙනස් වෙන්න නැත්නම් ගෙඩිය ටිකක් කුණු වෙන නරක් වෙන වගේ ඒවා නැද්ද? සම්පූර්ණ අරකෙන්ද අපිට හොයන්න? සම්පූර්ණ අපිට මේකෙන් ලේසි ක්‍රමයක් මම ඔය කිව්වා. ඔව්. මේකෙන් හොයාගන්න පුළුවන්. දැන් එහෙම දැන් ඔය කරන ක්‍රමයක් එක්ක අපිට බැයිද දැන් අපි හොයාගත්තා. හරි. දැන් තියෙනවයි කියලා හිතමුකෝ. කරන්න පුළුවන් ගෙදරදී කරන්න පුළුවන් සරලවත් පිළිවෙත් නැද්ද මේ දේවල් වලට සරල පොඩි පොඩි දේවල් තියෙනවා ඉතින් ඒ දේවල් නුත් මට කියලා දෙන්න පුළුවන් නමුත් මහා ලොකු දෙයක් විනයක් තිබ්බොත් ඒවට ඉතින් සාන්ති කර්ම පැත්තෙන් මොනවහරි කරගන්න වෙනවා ඒ කියන්නේ ඇවිල්ලාම කරගන්න වෙනවද නැත්නම් අපිට සමහරවල් අපි කියන අපිට දැන් ඉන්න විදිහක් නැහැ ඉන්න තරම් මුදලකුත් නැහැ සමහරලාට මේ දේවල් වලටම මිනිස්සු යට වෙලා සල්ලි කොටාවක් නාස්ති කරලා තියෙනවා වෙන්නට පුළුවන් එහෙම ආයට සමහරලට මොන වගේ දෙයක්ද කරොත් හොඳ? එහෙම එන්නම බැරි කමක් තියෙනවා. ඉතින් ලකෝම විනයක් තියෙනවා නම් දැන් කරපු විනයක් වගේ තියෙනවා නම් ඇත්තට මේ වගේ දෙයකින් ඒක නැති කරන්න අමාරුයි. විනය තියෙනවා නේ වින කපන්න වෙනවනේ. සාමාන්‍යයෙන් දෝෂයක් තියෙනවා නම් අපිට පුළුවන් සුවඳ දුම් වර්ග තියෙනවානේ. දැන් ඔය සාම්රාණි TT සාම්රාණි මේ වගේ කුඩු වර්ග පහක් විතර අරන් බෙහෙත් කඩේට ගියාම ගන්න පුළුවන්. සුවඳ කුඩු වර්ග පහක් අරන් දුම් අල්ලන්න පුළුවන් සතියක් විතර. ඒකෙන් ඇරෙනවා. සමහර පොඩි පොඩි දේවල් නම් ඇරෙනවා. ඒකෙන්නුත් අරුන් නැත්තම් ඉතින් මේ වෙන දේවල් බලන්න වෙනවා. ඒ කියන්නේ ඇවිල්ලාම හම්බ වෙන්න වෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ කියලා? මොකද්ද මේකට කරන්න තියෙන්නේ? කරන්න පුළුවන් පිළිවෙත කියලා ඔය බලා ගන්නම වෙනවා. හරි. ඉතින් භූමි දෝෂ පිළිබඳව කතා කරනකොට බොහෝ දෙනා පීඩාවට ලක් වෙන තැන තමයි භූමි දෝෂ කියලා කියන්නේ. අයි ගන්න එතන මල්ලි. ඉතින් හැපි ගුරුනන්ස කිව්වාගේම බොහෝ දෙනා පීඩාවට පත් වෙන දෙයක් තමයි භූමි දෝෂ කියලා කියන්නේ. භූමි දෝෂ හඳුනා ගැනීම. ඒවට කරන පිළිවෙත්. ඒ විතරක් නෙමෙයි මේක හරියටම සැක නැතුව දැනගන්න ඕනේ මේක භූමි දෝෂයක්ද නැත්නම් අපේ දෝෂයක්ද කියලා. මෙන්න මේ දේවල් හරියට දැන කියා ගන්න ඕන අපේ සරල ක්‍රමවේදයක් පිළිබඳව ඔබට පැහැදිලි කරා. ඊට පස්සේ කලි යුතු දෙයක් තියෙනවා නම් ඒක කරන්න පුළුවන් සරලම ක්‍රමයේ පිළිබඳවත් කතා කරා. ඉතින් මේ වගේ භූමි දෝෂ තියෙනවා නම් ඔබ ඉනිවිස ටිකක් කරලා බලන්න මේ පරීක්ෂණ. මොකද ඔබට සමහරලාට පොඩි සහනයක් ඇති වෙයි මේක තියෙනවද නැද්ද මම මොකද ඊළඟට කරන්න ඕනේ මොකක්ද ඊළඟට වෙන දේ හරි දැන කියා ගන්න නම් සමහර දේවල් අපිට කරලා බලන්නම සිද්ධ වෙනවා ඒක නිසා තමයි අපි හරියටම කරන්න පුළුවන් සරල දේවල් පිළිබඳව අපේ ගෙදර YouTube නාලිකාවේ අද සඳහන් කරේ ඉතින් අද දවසේදීත් අපි එහෙනම් ඉතින් වැඩසටහන නිමා කරන්නේ සූදානම් වෙලා ඉන්නේ අපි ගුරුනාස කොහොමද ඉතින් මේ දවස්වල වැඩ කටයුතු ඒකත් කියලාම අපි අවසන් කරමු ඔව් වැඩ කටයුතු ඉන්නේ දේවාලේ භූමියේ අපි වැඩ කටයුතු කරගන්නවා සමහර ඔය නිවස් වලට ගිහිල්ලත් වැඩ කටයුතු කරනවා ඉතින් එන විදියට හැම කෙනාටම පිටක් වෙනවා ඒ කියන්නේ ඕනම දවසක ඉන්නවද සතිය දවස්වල දුරකථනයේ මට කතා කරලා ටිකක් දැනුම් දීලා ඉන්නවද නැද්ද කියලා බලලා ඔව් වෙන් කරගන්න වෙන් කරගත්තොත් පුළුවන් තම වෙන්න පුළුවන් ඔව් මොකද අර පිටවල් වල හැම වැඩ වලට යනවනේ ඔව් හරි ඉතින් මේ වගේ වැඩ කටයුතු වලට බොහෝ වෙලාවට එතුමාට
යන්න වෙනවානේ. ඉතින් කොළඹ බැහැරට යන්න වෙනවා, මේ ප්‍රදේශයෙන් බැහැරට යන්න වෙනවා, ඔන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ටිකක් දිනයක් වේලාවක් වෙන කරගන්න, කතා බහ කරන්න, ලිපිනියත් අපි ඔබට එකතු කරන, දුරකථන අංකයක් අපි ඔබට එකතු කරන, බොහොම පැහැදිලිව ඒ සියලු දේත් එක්ක ඔබට පුළුවන් කමක් තියෙනවා එතුමාව හම්බ වෙලා කතා බහ කරලා ඔබට තියෙන ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා නම් ඒ විසඳ ගන්න. ඉතින් මේ හැම දෙයක්ම ඔබ සතුයි බාර ගැනීම බාර ගන්නවද නැද්ද කියන එක ඔබ සතුයි. විශේෂයෙන්ම අපි මේ දේවල් මතක් කරන්නේ මොකද, ඊට හේතුව තමයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා අපි මොකද්ද මේ කියන්නේ, අපි මොකද්ද මේ කරන්න කියලා ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ කතා කරන හැම කෙනාගේම ජීවිතේට ගන්න දෙයක් තියෙනවනේ, ඒක ඔබ සතුයි කියලා මතක් කරලා නැවත වතාව අපි සබු දෙන්නයි සූදානම් වෙලා ඉන්නේ. අද දවසේදී කතා කරේ ගුරුකම් හා ගුප්ත විද්‍යාව පිළිබඳ විභූෂණ සම්මාන රසකින් පිදුම්ලත් කුරුණෑගල දම්බෝකේ ගුණපාල ගුරුනාන්සේ සමගින් කතා කරේ. බොහොම ස්තුතියි ඔබේ වටිනා කියන කාලය අපි වෙනුවෙන් කැප කරාට. තවත් දවසක ඔබතුමාගේ වටිනා කාලෙන් අපිටත් දැනුමින් ටිකක් එකතු කරගන්න අපි ලෑස්තිලා ඉන්නවා. තවත් දවසක හමුවෙමු. අයිබෝවන්. අයිබෝවන්. හරි, එහෙනම් ඉතින් අද දවසේදී සමුගෙන යන්නේ මේ සෝදානම් වෙලා ඉන්නේ. අපි මතක් කරන ඔබට අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න අපේ ගෙදර. ඒ වගේම bell button එක click කරලා ඔබට පුළුවන් කමක් තියෙනවා ඉක්මනින් අපි එකතු කරන videos නරඹන්න. ඒ වගේම විශේෂයෙන් මතක් කරන ගුණපාල ගුරුනාන්සේ හමුවීමට කැමැත්තක් තියෙන කට්ටියට ඒ අවශ්‍ය කරන සියලු විස්තරයන් අපි පහතින් බොහොම පැහැදිලිව දක්වලා තියෙනවා කියලාත් මතක් කරනවා. comment ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කියන්න, මොකද ඊළඟ පාර අපි මේ දේවල් පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. එහෙනම් ඉතින් අද දවසේත් සමුගෙන යනවා. තවත් දවසක අපි හමු වෙලා තවත් බොහෝ දේවල් ගැන කතා කරමු. ඔබට සුබ දවසක්.